never stop moving. Never stop, never stop moving when life's calling you. ත්‍රස්තවාදී වැලැක්වීම පනත ඉවත් කරලා ප්‍රතිත්‍රස්ත පනතක් ගේන්න ආණ්ඩුව කටයුතු කරේ. එතන මේක ආණ්ඩුව කණ්ඩායමක් ආණ්ඩුවට හිතවත් නීතිවේදීන් කණ්ඩායමක් තමයි සකස් කරේ කියන එක අපි දන්නවා. නමුත් මේකේ තියෙන දේවල් ක්‍රියාත්මක වුණොත් මේ රටේ මහජනතාවට, වෘත්තීය සමිතිවලට, විවිධ දේශපාලන කණ්ඩායම්වලට තමන්ගේ මතය ප්‍රකාශ කිරීමේදී බරපතල මර්ධනයකට ලක්වෙන්න සිද්ධ වෙනවා. නැත්නම් ආණ්ඩුවට කියන්න පුළුවන් අපි මේක ගේන්නේ එක්සත් ජාතික සංවිධානයේ මඟ පෙන්වීමට අනුව, සහ ඒ වගේම ලංකාව එක්සත් ජාතික සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයට ත්‍රස්තවාදී වැළැක්වීම පනත ඉවත් කරගන්නවා කියන කියලා දීපු පොරොන්දුවට අනුව. නමුත් එහෙම කිව්වට මේක තියෙන විධිවිධාන ප්‍රතිපාදන නරක විදියට ප්‍රයෝජනයට ගත්තොත් රට ඇතුලේ මිනිසුන්ගේ නිදහස බරපතල විදියට සීමා වෙනවා. ඒක වළක්වන්න බෑ. දැන් මේකේ තියෙනවා අත්‍යවශ්‍ය සේවාවන්ට බරපතල ලෙස බාධා කිරීම කියන කාරණාව යටතේ අනිවාර්යයෙන්ම මේ ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඒ කාරණා යටතේ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් සෞඛ්‍ය සේවාවත් අත්‍යවශ්‍ය සේවාවක්. ඊළඟට ප්‍රවාහන සේවාවත් අත්‍යවශ්‍ය සේවාවක් ඉදිරිය ගන්න පුළුවන්. ඒ කියන තත්ත්වයන් යටතේ මේකෙදි වැඩ වර්ධනයක් කරන එක ඒතර සෞඛ්‍ය සේවාව ජනතාවට අහිමි වීමගේ කාරණයක්. ඒතර වෘත් සමිතිවල අයිතිවාසිකම් අනිත් පැත්තේ බරපතල ලෙස උල්ලංඝනය. ආණ්ඩුවට කියන්න පුළුවන් ආණ්ඩුව එහෙම කරන්නේ නැහැ කියලා. හැබැයි නීතිය තිබුණොත් ඒ නීතිය ඇතුලේ ක්‍රියාත්මක වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේක මිනිසුන්ගේ නිදහස සීමා වෙන, ජනතාවගේ විරෝධය දැක්වීමට තියෙන අයිතිය සීමා වෙන, වෘත්තීය සමිතිවල වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට තියෙන අයිතිය සීමා වෙන පනත් කෙටුම්පතක් විදියට තමයි අපි දකින්නේ. අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව කෙනෙක් අත්අඩංගුවට ගත හැක්කේ සැකයටම නෙමෙයි, ඒක සැකේ යම් ප්‍රමාණයකට තහවුරු කරගෙන. ඊළඟට ඒගොල්ලෝ රැඳවුම් නියෝග භාරයේ තියාගන්න පුළුවන් පැය 24යි තියාගන්න පුළුවන් එන්නේ මහේස්ත්‍රාත්වරයාගේ අවසරයකින් තොරව. පැය 24කින් පස්සේ අනිවාර්යයෙන්ම මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කරලා ඒක දීර්ඝ කරගන්න ඕන. ඒක දීර්ඝ නොකරොත් රැඳවුම් නියෝගය බලපවත්වන්නේ නැහැ. නමුත් මේ නීතියට අනුව සති දෙකක කාලයක් ඇතුළට දාන්න පුළුවන් පොලිස් නිලධාරියෙකුට. කලින් පනත අනුව නම් අත්අඩංගුවට ගැනීමක් කරන්න පුළුවන් පොලිස් නිලධාරියෙකුට. ත්‍රස්තවාදී වැළැක්වීම පනත අනුව නම් පැය 72ක් පුළුවන් රැඳුම් නියෝග භාරයේ තියාගන්න මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් නැවතුව පැය 72කින් පස්සේ මහේස්ත්‍රාත්වරයාට දාන්න. ඊට පස්සේ සති දෙකෙන් දෙකට දීර්ඝ කරන්න. නමුත් මේ අලුත් බිල් එක අනුව දින 14ක් තියාගන්න පුළුවන්. දින 14ෙන් 14 දිගටම දීර්ඝ කරන්න පුළුවන්. මාස 6ක කාලයක් අඛණ්ඩවම දීර්ඝ කරමින් රැඳවුම් නියෝග භාරයේ තබා ගත හැකි වෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා රැඳවුම් නියෝග නිකුත් කරන්න පුළුවන් අධිකරණ ඇමතිවරියට. නැත්නම් විශේෂ භාරය ඇමතිවරිය හෝ ඇමතිවරයාට. නමුත් මේකේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඒ රැඳවුම් නියෝග නිකුත් කරන්න පුළුවන්. අත්අඩංගුවට ගන්න පුළුවන් පොලිස් නිලධාරියෙකුට ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ සහකාර පොලිස් අධිකාරිවරයෙක් හෝ ඔහුට ඉහළ නිලධාරියෙකුගේ එකඟතාවයේ නිර්දේශය අත්සන මත. නමුත් මේ පනත එහෙම ඕන වෙන්නේ නැහැ. සාමාන්‍ය පොලිස් නිලධාරියෙකුට පුළුවන් ඒ පුද්ගලයා අත්අඩංගුවට ගන්න ත්‍රස්තවාදී ක්‍රියාවක් යයි සැක කරනවා කියලා නෝට් එකක් දාලා. පොලිස් නිලධාරියෙකුට විතරක් නෙමෙයි වෙරළ ආරක්ෂක නිලධාරියෙකුට වුණත් මේකෙදි අත්අඩංගුව ගන්න පුළුවන්. අතුරුදහන්ව පොලිසියට බාර දෙන්න පුළුවන්. ඒ වගේම හමුදා නිලධාරියෙකුටත් පුළුවන්. හමුදාවටත් ඒ බලතල දීලා තියෙනවා අත්අඩංගුවට අරගෙන පොලිසියට බාර දෙන්න. මේක එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි.